අපි ඇත්තටම ක්‍රීඩිකාවන්ව බලා ගන්න ඕනේ. ලංකාවේ අපිට ගොඩක් වෙලාවට අතපසු වෙන දෙයක් අපි හිතනවා. දැන් අපි රෙසිඩෙන්ෂල් ට්‍රේනින් එකක් දැම්මහම කෑම තියෙනවා. ඒව ඔක්කොම නමුත් ඒක යාවත් කාලින විදිය මොකද ස්පෝර්ට්ස්මන් කෙනෙක් නෝමල් කන විදියට කාලා මදිනේ. මොකද ඒගොල්ලෝ උදේ හවස දවසකට මිනිමම් පැය 4ක් ට්‍රේන් කරනවාමයි. උදේ හවස සෙෂන් දෙකට සතියකට ඒ වගේ සෙෂන් 11ක් අපි කරනවා. ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩිකාවන් යනකොට වර්ල්ඩ් කප් යනකොට ඊට අමතරව වැදගත්ම දේ තමයි වර්ල්ඩ් කප් එකක් යනකොට අනිවාර්යෙන් අපි ගේම්ස් එක්ස්පෝසර් සීරීස් වලට යන්න ඕනේ. දැන් මේ සැරේ කණ්ඩායම දිනාගත් එකේ වටිනාකම වැඩි. ඒගොල්ලන්ට කිසිම එක්ස්පෝසර් තරඟාවලියක් හම්බුන්නේ නැහැ. 2018 ඒෂියන් එක ගහලා 2019 වර්ල්ඩ් කප් ගියාට පස්සේ ගහපු පළවෙනි ජාත්‍යන්තර තරඟය. ඊට ඉස්සෙල්ලා දැන් අපි 2018 වර්ල්ඩ් ඒෂියා කප් එකට යනකොටත් අපිට මලාවි ටුවර් එකක් හම්බුණා එක්ස්පෝසර්. නමුත් මේ සැරේ රටේ තීච්ච ප්‍රශ්නයි ඒ ඔක්කොමත් එක්ක කොවිඩ් ප්‍රශ්න ඔක්කොමත් එක්ක කණ්ඩායමට හම්බුණා. හැබැයි මම දකින්නේ කණ්ඩායම පුදුම යුනිටි එකක් තිබුණා. එකක් ඒ ක්‍රීඩකයෝ ගොඩක් කල් ට්‍රේන් කරලා තිබුණා. ඒතට ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එක ටීම් එකේ තිබ්බ ශක්තිය ස්ට්‍රෙන්ත් එක මං හිතන්නේ කණ්ඩායම හැංගීම කියන එක. ඒක ගොඩක් කල් ඉඳලා يعني 2018 ඉඳලාම තීච් එකක්. ඒතට අවුරුදු 4ක් තිස්සේ මේ කණ්ඩායම දැන් එකට ඉන්නවා. 4ක් තිස්සේ. 4ක් 2018 ගහපු අයගෙන් භාගයක්ම කණ්ඩායම ඉන්නවා. මොකද ගෝල් ෂූටර්, ගෝල් ඇටැක්, වින් ඇටැක්, ගෝල් ඩිෆෙන්ස්, ගෝල් කීපර් ඒ හතර දෙනා ඒ හය පස් දෙනාමත් ඔය කණ්ඩායමේ 2018 තිටියා. ඊට අමතරව තව බෙන්ච් එකේ ඉන්න ඒ කියන්නේ ෆයිනල් එකේදී ප්ලේ කරපු නැති තව දෙන්නෙකුත් ඉන්නවා කණ්ඩායමේ. එතකොට මේ කණ්ඩායම හැදීම. එතකොට මේගොල්ලන්ට පුළුවන් කණ්ඩායමක් විදිහට එන්න. මොකද චැම්පියන්ෂිප් එකක් දිනන්න අනිවාර්යෙන් යුනිටි එක තියෙන්න ඕනේ. මැචස් දිනන්න කණ්ඩායමකට පුළුවන්. නමුත් යුනිටි එක ටෝර්නමන්ට් එකක් දිනන්න අනිවාර්යෙන් කණ්ඩායම හැංගීම තියෙනවා. සිංගප්පූරු කියන්නේ ලිහිස පහසු රටක් නෙවෙයි කියලා හැමෝම දන්නවා. විශේෂයෙන් මම විශ්වාස කරන්නේ පුහුණු කරණෙක් විදිහට මම කියන්නේ මේ කණ්ඩායමට එක්ස්පෝස් මැචස් ගොඩක් දෙන්න ඕනේ. මොකද වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ජූලයි මාසේ අන්තිමේ ඉඳලා අගෝස්තු මාසේ 8 වෙනිදා විතර වෙනකන් තියෙන්නේ. කේප් ටවුන් වල සවුත් අප්‍රිකා වල. ඒකට යන්න ඉස්සලා අපි මේ ඒෂියන් ලෙවල් එකේ ගාව. දැන් ඒෂියන් ගහන්න ඉස්සලා සිංගප්පූරු ෆුජි ටුවර් එකක් ගියා, ඔස්ට්‍රේලියා ටුවර් එකක් ගියා. ඒ වගේ එක්ස්පෝස් සීරීස් ගහලා ආපු කණ්ඩායම්. දැන් අපි එහෙම සෙල්ලම් කරේ නැති වුණොත් අපිට වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේදී ලොකු අපහසුතාවයකට පස් වෙනවා. හවුද වර්ල්ඩ් චැම්පියන්ස් ලා නෙට්බෝල් වල? ඔස්ට්‍රේලියා. ඔස්ට්‍රේලියා. යා. දැන් මේ කොමන්වෙල්ත් එකේ ඇත්තම ෆයිනල් එක අපි බැලුවේ ෆයිනල් එකක් මෙච්චර ගල් හැමදාම ඔස්ට්‍රේලියා නිව්සීලන්ත. අපි ලෝක ශ්‍රේණිගත කිරීම කොහෙද ඉන්නේ? අපි 19 වෙන්නේ. 18 හිටියේ ඇත්තටම මේ කොමන්වෙල්ත් වලින් පස්සේ අපි 19 වෙන්න වුණා. රටවල් කීයක් ගහනවද? රටවල් වර්ල්ඩ් රෑන්ක් එකේ තියෙනවා රටවල් 40 ගානක්. හරි. එතකොට ඒකෙන් තමයි ආසියා රටවල් 11යි. ආසියාවේ රටවල් 11ක් නෙමෙයි ඇත්තටම රටවල් 12ක් තියෙනවා. මේ අපි 2018 දී රටවල් 12ක් සෙල්ලම් කරා. මේ අවුරුද්දේ මං හිතන්නේ එක රටක් ආවේ නැහැ. නමුත් මං කියන එකම දේ අපි ආසියාව ජයග්‍රහණය කරලා තියෙනවා. අපි 12 සැරයකින් 6 වතාවක් ජයග්‍රහණය. දැන් හයි ටයිම් එක වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ටාගට් කරන්න. මේ ක්‍රීඩිකාවන්ට පුළුවන් එකම දේ අපිට මැචස් හම්බ වෙනවා මදි. ජාත්‍යන්තර මට්ටමේ ඒෂියන් ලෙවල් එකේ වනේ මේ යුරෝපියන් සර්කිට් එකේ සල්ලි ඕනේ නේ. නෙට්බෝල් එකට සල්ලි නැහැනේ. ඒක තමයි මම කියන්නේ. දැන් හරි වෙලාව අපි ඒ පැත්තට ස්පොන්සර්ස් ලා වෙලා කොහොම හරි පුළුවන් අපි දල් පන්දු කණ්ඩායම හොඳ පොටෙන්ෂල් එකක් හොඳ ප්‍රමුඛ අවස්ථාවක් තියෙනවා. වර්ල්ඩ් කප් යන්න දිනන්න ඔවුන්ට කන්න දෙන්න ඕන අඳින දෙන්න ඕන එක්ස්පෝෂර් එක දෙන්න ඕන අවස්ථාව දෙන්න ඕනේ.